වගකිව යුතු දේශපාලන චරිතයක් පාර්ලිමේන්තුව තුලත් ඉම්පිටතත් කරලා තියෙනවා කියලා එතුමා දන්නවා. ඔබ UMP ප්‍රතිපත්ති පිළිඅරන් නෙමෙයිද? UMP එක සම්දානගතව UMP එක නෙමෙයි, ඒ කාලේ තිබුණේ එක්සත් ජාතික පෙරමුණ. අපි දන්නවා ඒක නම ඒක නම මාත්‍රිකයි. ඒක සම්දානගතවීම තුල දැනුත් තියෙන එක්සත් ජාතික පෙරමුණේ දැනුත් තියෙන එක්සත් ජාතික පෙරමුණ. ඔව් නෑ, ඉස්සෙල්ලම මේ පෙරමුණක් හැදුන්නේ නෑ. මීට ඊට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණු හදලා ඡන්දි ඉල්ලලා නෑ, තනියෙන් ඉල්ලලා තියෙන. ප්‍රථම වතාවට තමයි මේ ඇතිවෙච්ච වෙනස තුල තමයි එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණක් විදිහට හදලා ඡන්දි ඉල්ලුවේ. ඒ වෙලාවේ මේ අපි ආණ්ඩුව කරන වෙලාවේ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවවත් මන්ත්‍රී කණ්ඩායමටවත් කැබිනට් මණ්ඩලයටවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සටන් විරාම කිවිසුමක් අත්සන් කරනවා කියලා කිව්වේ නැහැ. ඔබට මතකද දන්නේ විජමු ලොකුබණ්ඩාර මැතිතුමා පාර්ලිමේන්තුව ඇතුළේදී කවදාක්වත් අපි එහෙම එකක් කරන්නේ නැහැ කියලා කියද්දි තමයි සටන් විරාම කිවිසුම අත්සන් කළේ. එතනින් පස්සේ ඒ විරසකය තුළ දිගට අපිට සිද්ධ වුණා පැහැදිලි වේතුමා කිව්වා දැන් මේ කරපු සටන් යුද්ධ සියල්ල අසාර්ථක වෙලා මේ සටන් විරාම ගිවිසුමෙන් පස්සේ නියත වශයෙන්ම අපිට ජාත්‍යන්තර සහායත් ලබාගෙන මේකට දේශපාලන වශයෙන් විසඳුමක් ලබා දීලා ඉවර කරන්න පුළුවන්, ආයි යුද්ධයක් හටගන්නේ නැහැ කියලා. දැන් මිනිස්සු හෙම්බත් වෙලා සාමය සඳහා අපේක්ෂාවෙන් නිගිය එක මිරිගුවක් තමයි. ඒක මිරිගුව තේරුනේ පස්සේ ඊට වඩා වැඩිය ප්‍රභාකරන් බලවත් වුණා. ඊට වඩා වැඩිය ඒ ගිවිසුම ඉතාම වැරදි ලෙස රටේ ස්වාධීනත්වය නැතිවෙන විදිහට කටයුතු කළ තිබුණා. ඒක නිසානේ ආණ්ඩුව පවරගත්තේ චන්ද්‍රිකා කුමාරතුංග. ඒ ඒ ඒ ඉතිහාසයේ තුලත් මම දිගටම ඉඳලා තියෙන අපි ඔබ රට කඩන පැත්තේද ඔබ රට රකින්න පැත්තේද කියලා පළවෙනි වතාවට ඡන්දෙ ඉල්ලලා අපි ඒ ජාතික බලවේග සියල්ලම 94 පරාද වුණා. අපි පරාද වෙච්ච අය මේ රට පැත්තේ හිටගන්න ගිහිල්ලා සටන් විරාම ගිවිසුම අත්සන් කළ කොච්චර කාලයකට පස්සේද ඔබ ආපහු ශ්‍රී ලංකාවට? නෑ, සටන් විරාම ගිවිසුම අත්සන් කරලා අපි කිව්වා මේක ඊළඟ ජනාධිපති වර්ණයට ඇවිල්ලා ජනාධිපති වර්ණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරාද වුණා. පරාද වෙනකොට අපි කිව්වා මම රාජසේනාරත්න මැතිතුමා ඇතුළු අපේ හිටපු ඔක්කොම වෙනස් විදියට හිටපු කණ්ඩායම අපිට ප්‍රශ්න තිබුණා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සකස් කරන අවස්ථාවේ ඉඳන්. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි රටට අවශ්‍ය ලෙස වෙනස් කරලා සකස් කිරීමේ කාර්යභාරය කරේ අපි. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය වෙනකොට ඒකේ තිබුණේ අපි කරපු ඒවා කියපු ඒවා නෙමෙයි. නමුත් ඒ කලකිරීම දිගටම තිබුණා. අපි එතකොට ඡන්දේ ප්‍රකාශයට පත් වෙලා ඡන්දේ කරන්න ඕනේ. 2005 ජනාධිපති වර්ණයේදී ඔබ හිටියේ කොයි සව්වේද? අපි හිටියේ එතන. කොතනද? මොකද රනිල් වික්‍රමසිංහ දිනවන්න ඕනේ කියන තැන. එතකොට ඒක තමයි අර කැටිපේ අහන්න හැදුවේ ඔබෙන්. ඉතාම පැහැදිලිව 2002 අර සටන් විරාම ගිවිසුම පිළිබඳව කතා කළා. 2005 ජනාධිපති වෙනට යනකම් ඔබ ඒක අනුමත කරගෙන හිටියා. දැන් ඔබ මෙහෙම නෑ, අනුමත කරගෙන හිටියේ නෑ. මොකද අනුමත කරන් හිටියේ නැති නිසා ගාමිණී ජයසූරිය කෙනෙක් වෙන්න බැරි වුණාද ඔබට? අන්න ඒක තමයි. ඒම වුණේ නෑ. මොකද හේතුව මං කිව්වනේ මං තනියෙන් කවදාක්වත් දේශපාලන තින්දු වරන් නෑ කියලා. අපි අභ්‍යන්තරයේ අරගලයක් කළා. මම විතරක් නෙමෙයි, කරුජය සූරිය ඇමැත්තුමා, ජීල් පිරිස ඇමැත්තුමා, එස් විසානාගේ ඇමැත්තුමා, රාජසේනාරත්න ඇමැත්තුමා, මහේශ්වරන්, අපි ඔක්කොම කට්ටිය අභ්‍යන්තරයේ අරගලයක් කරා. මේක මේ පක්ෂය විශාල ජන බලවේගයක්. අලියා කොටෙන් කපලා දැම්මත් ඡන්ද ලක්ෂ 25ක් 30ක් හම්බ වෙනවා මේ දේශපාලන පක්ෂේ. අමාත්‍යවරු සමා වෙන්නේ පුංචි බද. ඒ අරගලයේ අවංක අරගලයක් කියලා විශ්වාස කර දෙපි රස එක කරපු අරගලයේ. ඔව්, අවංක අරගලයක්. මොකද මේ සටන් සගයන් අද කොහෙද ඉන්නේ? ඒ අද සටන් සගයෝ දැන් කොහෙද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මේ ඒ අරගලයේ තුල අරගලයේදී ඒක කියන එකට අනුව වෙනස් වෙන්නේ නැති නිසා එක්සත් ජාතික පක්ෂේ එහෙම වෙනස් කරන්න බැරි නිසා ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයකින් රටේ එල්ටීටීය ජයග්‍රහණය කරලා රට හා ආණ්ඩුව වටන්න හදන වෙලාවේදී කැපුවත් කොළපාටය කියන එක්සත් ජාතික පක්ෂිකයෝ. අපි කැපුවත් කොළපාට කියන එක්සත් ජාතික පක්ෂිකයෝ නෙවෙයි, කැපුවත් කොළපාට කියන අයත් එක්ක අපි 17 දෙනෙක්
මහින්ද රාජපක්ෂ රජයට එකතු වුණා. ඒ එකතු වුණේ පැහැදිලි මන්ත්‍රීතුමනි බැරිතන පරාජයට පත් වෙලා මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන නිසා දිනපු පැත්තට යනවා. නෑ ඒක සම්පූර්ණයෙන් වැරදිනේ. මොකද දිනපු පැත්තට යන්න නෙමෙයි රටේ ඒ වෙලාවේ අද තියෙන රටේ තත්ත්වය නෙමෙයිනේ. 2005 කියන ජනාධිපතිවරණය කියන පැහැදිලි රේඛාවේදී ඔබට තීන්දුවක් ගන්න තිබුණා. සටන් විරාම ගිවිසුම ඔස්සේ අපිට යන්න බෑ. අපි මෙතෙන්දි මහින්ද රාජපක්ෂට සහාය පළ කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය වෙනුවෙන් දරදී ආදින ඔබ පරාජයට පත් වුණා ඉන්න අනතුරු අනිත් පැත්තට යනවා. මම ඔබට කලිනුත් කිව්වා මං කිසි දවසක දේශපාලන තීන්දුව තනියෙන් ගන්නෑ කියලා. මට තනියෙන් ගාමිණී ජයසූරිය කෙනෙක් වෙන්න තිබුණා. එකට ඉන්න ඔක්කොම වැරද්දක් කළොත් ඔබත් ඒ වැරද්ද කරනවා. ඔව් නෑ නෑ එකට ඉන්න අය අපි හදා ගන්න ඕනේ. තනියෙන් ගෙලිවිලා තනි පුද්ගලයෙක් මේ දේශපාලනේ එහෙම තනියෙන් දැන් ඔබ මෙතනින් නිවේදකයෙක් ලෙස ඔබ ඉවත් වුණොත් ඒ වෙනුවට වෙනත් කෙනෙක් ගෙනල්ලා ඉදවන්න පුළුවන්. දැන් දේශපාලන සංවිධානයක එහෙම කරනකොට ඒ සංවිධානය තුළ පළල් දෙදරීමක් හෝ වෙනසක් ඇති කරන්න බෑ තනි පුද්ගලයෙක්ට. ඉතිහාසයේ පුරාම එහෙම යෝනි දේශපාලන පක්ෂයක දැන් ලලිත තුලම් මුදලි ගාමිණී සානායක මේ ප්‍රේමචන්ද්‍රලා කඩාගෙන ගිහිල්ලා රාජාලිය හැදුවා. දැන් ඔබතුමා කියන එක පැහැදිලි. නමුත් අපි අහන්නේ ජනාධිපති වර්ණය කියන සංවේදී තීරණාත්මක අවස්ථාවට වැඩි සංවේදී අවස්ථාවක් තියෙනවද අපහු වෙනත් සාමාන්‍ය යුගයේ? ඔව් ඔව්. මොකද ජනාධිපති වර්ණේ ප්‍රතිපත්ති ප්‍රකාශන පැහැදිලි නේද? ජනාධිපති වර්ණේදී කිව්වේ නෑනේ රට බෙදෙනවා, ෆෙඩරල් විසඳුම් දෙනවා. කොහෙවත් කිව්වේ නෑ. ওই කාලෙදවත් කිව්වේ නෑ. නෑ නෑ. සටන් විරාම ගිවිසුම අස්සංකලාට පස්සේ පක්ෂයේ අභ්‍යන්තරයේ ඇතිවෙච්ච සාකච්ඡාවලදී ඒකීය භාවය සුරක්ෂිත කොට පෝෂණය කරනවා කියලා දැන් සිංහල බෞද්ධ නායකයෙක් වෙච්ච කරුණ ජයසූර ඇමතිතුමා ප්‍රමුඛ අය අපි පන්සල්වල හාමුදුරුවරු හා නායක ස්වාමින් වහන්සේලා සියලු දෙනා එකඟ වෙච්ච ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළේ. ආර්ථික ප්‍රතිපත්තිවල අපි කිසිසේත් එකඟ වෙච්ච නැති ඒවා ඇතුළත් කරලා තමයි ඒක මුද්‍රණය කළේ. එතකොට එළියට එන්න බෑ. ඔබට හිතෙනවා නම් ඒක වාසිය කියලා ඒක වාසිය හිතන්න ඕනේ රටේ වාසියට කියලා. ඔබ අද ආපස්සට ගිහිල්ලා ඔබේ හෘදයේ සාක්ෂියට එකව කල්පනා කළොත් එදා ඒ පිරිස ඇවිල්ලා මහින්ද රාජපක්ෂට හයිය දුන්නේ නැත්නම් අදත් ප්‍රභාකරන් මේ රටේ ලක්ෂ ගණන් මිනිස්සුන්ව මරණව බෝම්බ පුපුරවල එදා ඒක කරේ නැත්තම් ඒකයි ඒ ක්‍රියාව කොච්චර රට බේරා ගැනීම සඳහා වැදගත් වුණාද කියන එක තිරණය වෙන්නේ නැත්නම් ආණ්ඩුව වට්ටනවා. මොකද ආණ්ඩුව වට්ටන්න ලෝක බලවතුන් ඇතුළු එල්ටීටී ඩයස්පෝරාව එදා මහින්ද රාජපක්ෂ පත් කරගන්න ඉඩ දුන්නේ ඒ අය හිතුවා මේ ආණ්ඩුව දුර්වල වෙනවා. දුර්වල වුණාට පස්සේ අපිට ඉතුරු ටිකක් ගහන්න පුළුවන් කියන චේතනාවෙන් තමයි දිනුවේ. එතකොට කුඩාම ඡන්දෙන් මේක වටන්න කුමන්ත්‍රණයක් කරනකොට ඒ කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා තමයි අපේ කණ්ඩායම ඇවිල්ලිවිල ඒ හයිය දීලා රට බේරගත්තේ. ඒක නිසා අපිට දේශපාලනයේ කළත් නොකළත් රටේ පැත්තේ තීරණාත්මක පැයදී හිටගත්තයි කියන එක අපිට ඉතුරු වෙනවා. හොඳයි අපි තවත් සාකච්ඡා කරමු. අපි අයවැයෙන් සාකච්ඡාව ආරම්භ කරලා තවත් පැත්තකට ගියා. නමුත් තවදුරටත් අයවැය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විරාමයෙන් පසු. සීමාවෙන් එහා දේශපාලන ණය තිබුණේ අපේ කාලේ ට්‍රිලියන් 7.3යි. දැන් 9.5යි. ණය වැඩි වෙලා තියෙනවා 129කින්. ඒක පුද්ගල ණය ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. දවසකට අපේ රටේ ගණදෙනු වෙනවා ට්‍රිලියන් 1කට වඩා වැඩිය. දැන් මේ අයවැය යෝජනාවෙත් මේක පුද්ගලීකරණය කරනවා. එතකොට මෙච්චර කල් බැංකුවලට ගෙවපු ගෙවීම් විද්‍යුත් ක්‍රමයට කරන්න ඕනේ පුද්ගලික සමාගමකට දෙන්න ඕනේ. මේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මහා බැංකුව පුද්ගලීකරණය කරන්නේ. බන්දුලගුණවර්ධන මැරිලා ඉපදුනාද? පහුගිය කාලේ කොහෙද හිටියේ? මහින්ද රාජපක්ෂම ගෙඩිය පිටින් මේක විකුණනකොට පහුගිය කාලේ පාර්ලිමේන්තුවට වග කියන්නේ නැතුව කිසිම අනපනතක් ගේන්නේ නැතුව රටේ සල්ලි හිතුමතේට වියදම් කෙරුවා. දැන් මේ අය මැරිලා ඉපදුනාද? දැන් තමයි හරි විදියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතුව රටේ වියහිදම් කරන්නේ. ඉතින් මුදල් මණ්ඩලයේ විකුණනවායි මේවා විකුණනවායි තව ටිකක් යනකොට රට වික්කයි පාර්ලිමේන්තුවේ ඔප්පුව උගසර තිබ්බයි කියලා ලොකු ප්‍රචාර ආරයයි. බන්දුලගුණවර්ධන දන්න බම්බුවේ ආර්ථිකයක් නැහැ. බන්දුලගුණ ආර්ථිකය දන්නවනම් UNP ආණ්ඩුව කාලේ මේක
දනති පිච්චක රින කරනවයි අන්තිමට අපිටත් කෙලවලා ගියා බැරි දර මහින්ද රාජපක්ෂ මහත්තයරත් කෙලවලා ගියා දැන් ඉතුරු ටිකත් කෙලවන්නයි මේ හදන මහින්ද රාජපක්ෂ මහත්තයර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල මහත්තයාට නොදී වෙනම පක්ෂ හදන්න මේ උඩගෙඩි දෙන්නේ බන්දුල ගුණවර්ලා දිනේෂ් ගුණවර්ධනලා ඒ වගේම අර ගම්මන් පිළලා මේ තුම්මුල්ලේ විමලලා වගේ මොකද මුන්ට යන්න එන්න තැනක් නැහැ කොහොම හරි කරලා කූඩෙන්ලු වගේ මහින්ද රාජපක්ෂගේ බෙල්ල එලිලා ඉන්නවා ඉතින් ඒක තමයි කරන්නේ ඔබ ණය ගැන කතා කරනකොට ඒක පුත්කල ණය පිළිබඳව කතා කරනකොට එතුමා කියන ඔබ දන්න දෙයක් නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඍණ කරෙත් ඔබතුමා කියලා කියන්නේ. ඔව් ඒ ඍණ කළා කියලා. දැන් එතුමන්ට මං හිතන්නේ නැහැ මේ එතුමා වැස්සකටවත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා තියෙනවා කියලා මම සාමාන්‍යයෙන් දන්නේ නැහැ. මම එච්චර තත් නැති වෙන්න පුළුවන්. මන් දැනට ශිෂ්‍යේ කොහෙද ආර්ථික විද්‍යාව හා සම්බන්ධයෙන් මම මේකේ තියෙනවා ද කම්පියුසර්ස් චයිනා ස්ටඩි පෑන් ස්කෝලර්ෂිප් ඇවෝඩ් ටු හොනරබල් මිස්ටර් සුමිත්‍රාරච්චිගේ දොන් බන්දුලු ගුණවර්ධන ෆෝ හිස් රිසර්ච් ෆෝර් ද ඩිග්‍රී ඔෆ් ඩොක්ටර් ඔෆ් Philosophy in Beijing Foreign Studies University from September 2013 to 16. මගේ ආචාර්ය උපාධියට ඉගෙන ගන්න ශිෂ්‍යෙක් නිසා මම මට එතුමට තරම් මේක ගැන දැනීමක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාවෙන්න ඕනේ. එතුමාගේ දැනීමේ ප්‍රමාණය එතුමා මේ විශ්ලේෂණ ඉදිරිපත් කරපු ආකාරයෙන්ම පේනවා. ඉතින් මම කරේ ඍණ වෙලා තිබුණ ආර්ථිකය අපි ඒ කාලේ හොඳ මූල්‍ය කළමනාකරණ උපාය උපක්‍රම පාවිච්චි කරලා ධන ආර්ථිකයක් බවට පත් කළා. ඒකෙන් හානියක් වුණා කියලා එතුමා පිළිගන්නේ. ඒ නිසා එතුමා හිතන්නේ ධන වෙලා තිබුණ එක ඍණ කළොත් තමයි හරියන්නේ කියලා. මොන ආණ්ඩුව යටතේද එහෙම ධන කළේ? මොකද ඒ ආණ්ඩුවේ යටතේ මට පැවරලා තිබුණ වගකීම එච්චරයි. මොකද මම ධන ශාස්ත්‍රයේ පාවිච්චි කරලා මේ රටේ ආර්ථිකය පස්සට ගිහිල්ලා ඍණ වෙලා ඒක පුද්ගල ආදායම අඩු වෙච්ච එකම වර්ෂයේ එච්චරනේ 2000 මොන මොන ආණ්ඩුව යටතේද 2002 2004 ඒ කියන්නේ ඒ ආණ්ඩුව යටතේ ආර්ථිකය පිළිබඳ හොඳ දැක්මක් තිබුණා. ඔබ වැනි කෙනෙක්ව තෝරාගෙන ඒ සඳහා අවස්ථාව සලසා දීමක් කළා තිබුණා. ඔව් ඒක තියෙන්නේ ඒ ආණ්ඩුව. ඒ දැක්මම මේ ආණ්ඩුවට දැනුත් ඇත්තේ නේද? ඒ ආණ්ඩුවට තියෙනවද කියලා දන්නේ මම මේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා නැහැ. මං ඒතර ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න මුදල් පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය මුදල් ඇමතිවරයා සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති කමිටුවේ ජීවන වියදම් කමිටුවේ අනික් කමිටුවල සමාජිකයෙක් ලෙස බරපතල අභියෝගාත්මක කාර්යයක් ඉෂ්ට කළා. මේ ආණ්ඩුවේ ඒක කරන්න අපි සම්බන්ධ වෙලා නැහැ. එක එක කාර්යයේ ආණ්ඩුවක කැබිනට් අමාත්‍යවරයෙක්ට පැවරෙන්නේ Tamanට විෂයානුබද්ධ වගකීම. දැන් මහින්ද රාජපක්ෂ රජයේ යුගයේ ආර්ථිකය නිදාසින් පස්සේ ඇතිවෙච්ච ස්වර්ණමය යුගයේ හැබැයි ඒකේ ආර්ථික කළමනාකරණ කටයුත්තට මම සහභාගී වෙලා තියෙන්නේ කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් පමණයි. මට ඒ වෙලාවේ බාර දීලා තිබුණේ රටේ අධ්‍යාපන ඇමති ධූරේ. ඊට කලින් මම කරේ වෙළඳ අමාත්‍ය ධූරේ. එතකොට ඒ විෂයානුබද්ධව ඒ දරණ විෂයානුව සාමූහික වගකීම හැරුණාම අනිත් වගකීම වෙනස් වෙනවා. දැන් අමාත්‍යවරු දැන් අර මතකර ප්‍රශ්නේ තියෙන හරය දැන් ඒ අගමැතිවරයාමයි. ඔබ තනියම මේ දන කරේ නැහෙනේ. ඒ අගමැතිවරයාගේ කවුරු හරි හිටපු කෙනා ඔබ කියනවා නම් සාර්ථක වුණා කියලා අපිට මේ කියන ඔබ කියන්නේ ඒ අදාළ දැක්මනෝ. ඒ අගමැතිවරයාම දනුත් ඉන්න. දැන් ওই මුදල් අමාත්‍යවරයාම මේ කැබිනට් මණ්ඩලයේත් හිටියා. හරියට ඔලුගෙඩි ටික අර ඔබේ පැරණි සටන් සගයන් ටික බැලුවට පස්සේ බන්දුල ගුණවර්ධන විතරයි සමාන නැත්තේ මේකේ. නෑ. සම්පූර්ණ වැරදි. ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වගේ නෙමෙයි. ඔහොම මාධ්‍යයට කතා කරේ නෑ. එතුමා ඔහොම එතකොට රනිල් හොඳයි. එතකොට ඉතම ඒ කාලේ ඉතා හොඳ එතුමාගේ දේශපාලන ජීවිතේ මම දකින ආකාරයට පරිණතම අවධිය. මොකද කිව්වොත් කියන එක හරියට කරනවා. ඒ කාලේ පාර්ලිමේන්තුව තුලත් ඉතාම වැදගත් ආකාරයට අනපනත්. දැන් උදාහරණයක් ලෙස එකක් මම කිව්වොත් මූල්‍ය නීති කළමනාකරණ වගකීම් පනත. දැන් අදත් තියෙන සමස්ත මුදල් ක්‍රමය පාලනය කරන්න අවශ්‍ය කරන වඩාම ප්‍රබල නීතිය ලෙස සම්මත කළේ ඒ කාලේ. ඒක අදත් තියෙනවා. ඒක අනුව තමයි මේ වාර්තා යනදී ඉදිරිපත් වෙන්නේ. ඒ කිව්වොත් කියන එක හරියට කරන රනිල් වික්‍රමසිංහ මේ කතා කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනේ අච්චු ගැහුවේ නැහැ. ඔව් ඒක මාර වැඩක්. ඒ කිව්වොත් කිව්වා කියන්නේ අපි
මේක පටන් ගන්නකොට ඒ විදිහට තමයි හිටියේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අච්චු ගෙවුවේ නැති එක ඒක. අපේ ප්‍රතිපත්තිය නැතුව එතුමා එතකොට දීපු උත්තරය තමයි